ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියතුමාට කම්ප්ලේන්ට් කරලා එතුමා ඇවිල්ලා මේක පරීක්ෂා කරා. PHA මහත් එක්කම PHA මහත් ඇතුලේ ඉන්නවා. ඇතුලේ ඉන්නවා. කාර්මික අධිකාරී. අපිට ඇතුලේ ඉන්නවද? ඔව් අපි ඇතුලේ ඉන්නවා. ඇතුලේ ඉන්නද? අපි මේ එළියේ ඉන්නේ දැන් අපි කරපු කම්ප්ලේන්ට් එකට අපිට විස්තර දැනගන්න මොකද උත්තරේ කියලා. අපි මාධ්‍යවේදීන් අරන් ආවේ. ආ ඒ මේ කවුද? PHA මහත් කාර්මික අධිකාරී. මේක කම්පැනි ඇතුලේ ඉන්නවා. අපේ මේ සැමන් එක වෙළඳ පොලේ අලෙවි කරන්න දීලා තිබ්බ සැමන් එකක්. මේක රිටර්න් ආපහු එවලා තියෙන මේ කර්මාන්ත ශාලාවට මේ සැමන් එක. මේක පිළිබඳව කම්ප්ලේන්ට් කරන්න අපි පාරිභෝගික අධිකාරී මූලස්ථානයේ අධ්‍යක්ෂතුමාට කම්ප්ලේන්ට් කරලා තමයි මේ මන්නාරමට පැමිණියේ. නමුත් අපිව කවුරුවක්වත් දැන් පාරිභෝගික අධිකාරී නිලධාරි මහතුරු කම්ප්ලේන්ට් එක බාර අරගෙන ඇතුළට ගියා. නමුත් මේ වෙනකම් මේ සැමන් එකට මාධ්‍ය වේදින්ටවත් ඇතුළට යන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ. මොකද මේක ඇතුලේ ලොකු ජරාවක් සිද්ධ වෙනවා. මේ 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 සැමන් එක මලකට ගාලා තියෙනවා. මේ සැමන් එක වෙළඳ පොලෙන් ඉවත් කරලා මේක නිෂ්පාදනය කරපු නිරෝෂන් සමාගම මේ සැමන් එක ආපහු රිටර්න් මෙහාට එවලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කිව්වා අපිට මුලදීම මේ සැමන් එක මේ ගබඩාවල නැහැ කියලා. දැන් කියනවා ගබඩාවේ තියෙනවලු 800ක්. එතකොට අපි 800ක් මේක නැහැ කියලා මේටි ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බැලුවා සද් දෙකට තුනකට උඩදී PHA මහත්තුරු මේ සෞඛ්‍ය පරීක්ෂතුමයි ඇවිල්ලා. නමුත් මේක ඒ වෙලාවේ තිබිලා නැහැ. දැන් කියනවා එයාලා අපි ආවන් පස්සේ මේක තියෙනවා කියලා. ඉතින් මේවා ප්‍රමිතියට තොර මිනිස්සුන්ට ජරාව කවන නිව් සිල්ක් රෝඩ් ආයතනය ගැන කරුණු කියන්න තමයි ආවේ. දැන් පාරිභෝගික අධිකාරියන් ඇතුළට ගිහිල්ලා තිනා. අපි බලමු පාරිභෝගික අධිකාරියන් ඉල්ලාරින් ඇවිල්ලා අපිට මොකක්ද දෙන උත්තරේ කියලා. අපිට එන්න දෙන්නේ නැහැ කිව්වා. සිවිල් සංවිධාන වලට එන්න එපා කිව්වා. මාධ්‍යත් අරන් එන්න එපා කිව්වා මේ මන්නාරම් පාරිභෝගික අධිකාරියන් ඉල්ලාරින්. නමුත් මම කොළඹට අධ්‍යක්ෂතුමාට කතා කරලා කිව්වා අපිට මාධ්‍යවේදීන් ටික විතරවත් ඇතුළට යවන්න මේක ඇත්ත නැත්ත හොයාගන්න කියලා. නමුත් මේ වෙනකන් මන්නාරම් පාරිභෝගික අධිකාරිය නිලධාරීන් අපි ඇතුළට ගත්තේ නැහැ තාම. මාධ්‍යවේදීන් ගත්තේත් නැහැ. මාධ්‍යවේදීන්ට යන්න අවසරය ඉල්ලුවා අපි. නමුත් ඉහළින් අවසර දුන්නා මාධ්‍යවේදීන්ට ඇතුළට යන්න කියලා. නමුත් මන්නාරම් පාරිභෝගික නිලධාරීන් අය කාව නිලධාරියෙක් කාව ඒගොල්ලෝ අපි කිසිවක් ඇතුළට ගත්තේ නැහැ මේ වෙනකන්. ඔබතුමාලා අපේ ඔබතුමාලා නායකතුමා සංජය SP මහත්තයා කිව්වා අපි අතුලට ගන්නයි කියලා මාධ්‍යවේදී. ඇයි ඔබතුමාලා නොගත්තේ එතකොට? ඉහලින් ඕටරේ දීලත් ඇයි ගත්තේ නැද්ද ඔබතුමාලා? ඉනිසරෝපා වන්ද අරවිතර වන්ද අලුල පොරුපදිහාරිකි වළඟපොරුන. SP මහත්තයා කියන්නේ මෙයාලගේ අධ්‍යක්ෂවරයා කියදී අපේ මාධ්‍යවේදීන් අතුලට දාන්න කියලා. මෙයාලා අපිව ගත්තේ නැහැ. முறைப்பாடுகள் தொடர்பாக பரிசோதிக்கப்பட்டு அறிக்கை வந்து சமர்ப்பிக்கப்படும். පැහැදිලි හොරු මුන් මුන් හොරු කියන්නේ බිම්ම මේ මේ පාරිභෝගික අධිකාරිය බිම මට්ටමේ ඉඳන්ම ඉහළට හොරකම් කරනවා. ඇතන් දූෂිත නිලධාරි මේක ඇතුළේ ඉන්නවා. දැන් උදේ ඉඳන් අපි ඉන්න බඩේ ඉන්නේ මේ ගාලු දිස්ත්‍රික්කේ ඉඳන් ඇවිල්ලා ඉන්නවා. මේ සැමන් මේ මලකට කාපු සැමන්. එතකොට මේ මේ ගේට්ටුවේ අපිට මේ නිලධාරි මේක ඉන්න බලධාරි මේක ඉන්න හොරු මේක ඉන්න මංකොල්ලකාරයෝ අපි ඇතුළට ගත්තේ නැහැ. ගෞරවනීය මාධ්‍යවේදියෙක්වත් ඇතුළට ගත්තේ නැහැ. පාරිභෝගික අධිකාරිය ඇවිල්ලා ඒගොල්ලොන් පැමිණිලි විභාග කරා ඒගොල්ලෝගේම හොරුයි බඩුයි ඒගොල්ලෝගේම විතරයි. එතකොට අපිට මේක අයිතියක් නැද්ද? අපිට මේක අයිතියක් තියෙනවා. අපි පව් අද අහිංසක ජනතාව මේ වස කන්නේ. මේට පස්සේ කුමිනාශක වලට වස මේ මිනිය ඔළුව ගහන්න එපා. මේ සැමන් වලට කරවල වලට මේ මාළු වලට ගහන්න මේ මිනිය ඔළුව දාලා මේ 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 ලාංඡනේ අද මේකේ වස දින්නේ. ආදරණීය ජනතාව
පරිභෝජනය කරනකොට ඇත්ත යුත්ත හොයලා සාධාරණ මේ හොඳට ඇති මේ රටේ සමන් හැබැයි මේ වගේ ජරා කොම්පැනි අද මේක සේවකයෝ අපි ආවට පස්සේ එළියට දැම්මා සේවකෝ සිය ගානක් එළියට ගියා එතකොට මුම් මේ ලොරි නැවතුවා මේ කුණු මාල් ලොරි නැවතුවා කුණු මාල් ලොරි වලට ඇතුළට එන්න එපයි කිව්වා එන්න එපයි කියලා පාරිභෝගික අධිකාරියයි PHI මහත්තුරු මේක ඇතුළේ ඉද්දී ඒවා නවත්තලා ඒ නිලධාරින්ට ඕන විදිහට රාජකාරී කරා අපිට මේක රාජකාරියක් ඉස්සු වුණේ අපි අදින් මේක නවතින්නේ නැහැ මහත්තයෝ අපේ ජීවිතේ පුද කරත් අපි මේ ගමන යනවා මේ කීතියයි අපි මේක නවත්තන්නේ අවසන් සෙමන් එකේ නිෂ්පාදකයා මට දැන් කතා කරා හරිද මේක සෙමන් නිෂ්පාදකයා ආපහු මේ ෆැක්ටරියට කේස් 700ක් එවලා තියෙනවා එතකොට මේ කේස් 700 නිෂ්පාදනය කරලා තින්නේ වෙනත් මාළු වලින් කියලා ඒ නිෂ්පාදකයාම කියනවා හරිද එතකොට ඒ නිෂ්පාදකයාගේ සෙමන් එක ජරා මාළු වලින් ගහලා ඒ මනුස්සයාට මේක වෙළඳ පොලේ විකුණ ගන්න බැරුව දැන් ඒ මනුස්සයා රිටර්න් බඩු එවලා දිනා මේ ෆැක්ටරියට මේ නිව්සිල් සිල් ක්‍රවුඩ් එකට එතකොට මේ මනුස්සයාට කවුද සාධාරණ ඉටු කරන්නේ මේ මනුස්සයා අධිකරණයට යන්නද එතකොට පාරිභෝගික අධිකාරිය ඇත්තටම මේක ඉන්නේ හොරු මොකද මේ අධිකාරියේ අජිත් ජයසුන්දර කියන පාරිභෝගික අධිකාරිය වැඩ තහනමට ලක්කු නිලධාරියා පාර ලක්ෂය කාමාරක් ඉල්ලා ටොපි චොක්ලට් වලින් හොමගමට ගිහිල්ලා මේකේ නිෂ්පාදකින්ගේ අනිත් සමන් නිෂ්පාදකින්ගේ සල්ලි account එකට දාගන්න මේ නිලධාරිය වැඩ තහනමට ලක් වෙලත් හරි එතකොට මේ දූෂිත නිලධාරියන් හිටපු ආයතන තමයි පාරිභෝගික අධිකාරිය කියන්නේ මේකේ තවත් දූෂිත නිලධාරීන් තමයි දැන් ඇවිල්ලා මේක ඇතුලේ පරීක්ෂා කරලා අපි කාටවත් ඇතුළට දෙන්නේ නැතුව මාධ්‍ය වේදින්වත් ඇතුළට ගන්න නැතුව මේකේ පාරිභෝගික අධිකාරිය ඉහළ නිලධාරියා මේ වැට්ලි මන්සේ අධ්‍යක්ෂකතුමා කතා කරලා කිව්වා මාධ්‍ය වේදින්ට ඇතුළට එන්න අවසර දෙන්න කියලා. නමුත් මාධ්‍ය වේදින් එකෙක්වත් ගත්තේ නැහැ. එක්කෙනෙක්වත් ගත්තේ නැහැ. පොලිසිය යවුවා. පොලිසියෙන් ආවා උසස් නිලධාරියෙක්. පොලිසිය ස්ථානාධිපතියා ගත්තා. ට්‍රැෆික් බයික් එකක් ආවා. ඒගොල්ලෝ ඇතුළේ විමර්ශනය කරලා ඒගොල්ලෝ මාර්ගල යනවෙන්න. එතකොට මේ රටේ ජනතාව ඇත්තටම මේ පාරිභෝගික ප්‍රමිති ආයතනයේ පාරිභෝගික අධිකාරියයි නිසා තමයි මේ රටේ ජනතාව හැමදාම වහකන්නේ. මේ සෙමන් ජාවාරම සම්බන්ධයෙන් නිව් සිල්ක් රෝඩ් එකේ ප්‍රමිතියෙන් තොර සෙමන් වර්ගයන් නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු අපිට වාර්තා වුණා. අපි ඒ නිසා අපි ඊයේ වාහනයක් අරගෙන කොළඹ ඉඳන් සිවිල් සංවිධාන ක්‍රියාකාරකින් අපි හතර පහ දෙනෙක් මේ මන්නාරමට ඇවිල්ලා මන්නාරම පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා උදේ කම්ප්ලේන්ට් එකක් කරා. මේ සෙමන් නිව් සිල්ක් රෝඩ් එකේ ප්‍රමිතියෙන් තොර සෙමන් වෙළඳ පොළේ තියෙනවා. ඒ සෙමන් එක මේ තියෙන ඒ සෙමන් එක තමයි. මේ සෙමන් එක මාළු මාරු කරලා තමයි ගහලා තියෙන්නේ මේගොල්ලෝ. හරි මේගොල්ලෝ මාරු කරලා ගහලා ඒ නිෂ්පාදකේ ආපහු මේ සමන් කේස් 800ක් මේ නිව් සිල්ක් රෝඩ් කියන සමාගමට එවලා තිනවා. මේවා ප්‍රමිතියෙන් එයා දුන්න මාළු නෙමෙයි මේ ටින් ඇතුලේ තියෙන්නේ කියන එක. නමුත් අපි ඇවිල්ලා ප්‍රමිති ආයතනයෙන් දැනුම් දුන්න මේ සමන් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයේ කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙනතෙක් ගත්තේ නැහැ. නමුත් මේකට SLS දීලා තිනවා. එතකොට නිෂ්පාදකයාගේ මාළු නෙවෙයි මේ සමන් ටින් එකට නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ෆැක්ටරියෙන් සමන් මාරු කරලා මේකට වෙනත් මාළු වර්ගයක් දාලා නිෂ්පාදනය කරලා වෙළඳ පොළට එවුවා නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා අපි උදේ මන්නාරම කම්ප්ලේන්ට් එකක් කරා. ඊට පස්සේ පාරිභෝගික අධිකාරිය නිලධාරීන් දෙන්නේ දවල් 11ට විතර අපි ගියා ෆැක්ටරියට නිව් සිල්ක් රෝඩ් එකට. අපි ගිහිල්ලා අපි මාධ්‍යවේදීන් සමග ගියේ. නමුත් කිසිදු මාධ්‍යවේදී පුද්ගලයෙකුට ඇතුළත් වෙන්න ඒගොල්ලෝ ඉඩ දුන්නේ නැහැ.